අයිබෝුවන් ඔබක්වන් ස්වාදන්දු්‍රුපාණය රාත්්‍රී දහය ප්‍රධාන සිංහල පත්්‍රවිකාශය සම. මම ශ්‍රයා අරසි. මම බදුනිකා කරපුට කළ ප්‍රතමින් පුවත් සිදස්තල. ප්‍රෂාඩ්ගේ ගෙදර මෙහිකාර දැරිය සිටි කාමරය රජයේ රසපරීක්ෂකගේ දැඩි පරික්ෂාවට. නාපකුරට අදත් එක්දහස් හයිසිය පනස් හයක් එක් වෙද්දී මරණ ලයිස්තුවටත් හතලිස් පහක් ගුරු විදුහල්පති වැටුක් විෂමතාව ඉවත් කරන්න සූදානම් වෙද්දීත් ස්ටාලිල්ලා දිගටම ඔෆලයින් නිරිතදිග මෝසමේ සක්‍රීයෙන් ප්‍රදේශ ගණනාවකට දැඩි සුලං ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේම නෑ. ඇමති දුමින්ද හෙළිකරයි කොරෝනා නීතිත් එන්න තත් එපා කියමින් රටවල් කිහිපයකම විරෝධතා රිෂාඩ් බිදන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර දැරිය සිටි කාමරය රජය රස පරීක්ෂකවරයාගේ පරීක්ෂාවට ලක්වුණා එ වගේම ඇගිලි සටහන් විශේෂඥන්ද අවශ්‍ය තොරතුොරු ලබාගත්තා වගේම ශ්‍රහන් මේ කාමරේ තිබිලා දැවී පිලිසීගිය කොටත් සොයා කන්නත් පුළුවන් වනාා. සිද්ධිය සම්බාධයෙන් ඕන කන්න විද්‍යාත්මක වගේම තාක්ෂණික සහය ලබාගෙන පොලිසිය විවර්ෂන සිද්ධ කරනවා. ෂා් බදූදී මත්‍රවරයාගේ නිවසේ මෙහකාරසේවේ නිර්තව සිටියදී ාලවස්කාර දැියක මයාමේ සිද්ධිය සම්බන්ධීන්, ප්‍රකාශ හා නැවත ප්‍රකාශ තිස්පහක් පමණ මෙවන විට සටහන් කරගෙන තිබෙනවා. පොලස් විර්ෂණ කණ්ඩෑම් කිහිපයක්න අදාලා විමර්ශණ කටයතු මෙහවනවා. වදව්දීන් මන්ත්‍රවරයාගේ නිවසේ මෙම දැරිය සිටිකාමරය, අපරාධස්ථාන පරික්ෂණ නිලධහරින් පරික්ෂාවට ලක්ලා. හිතිබූ ඇැම් කටසන් රස පරක්ෂක වෙත ාරදීති බෙනවා. මෙයනු සිදධහ සම්බන්ධයෙන් පුළුල් විර්ෂණ ක්‍රාත්ක බව පොලස් මාධෙක කොට්ාශය දැනම්න්නවා සිදධිය සම්න්ධයෙන් අත්තර ගොටගත් මන්ත්‍රවරයාගේ බිරිඳ මෙන්ම බිරිඳගේ පියා සහ දැරිය නිවසට රැගනා තැරවකරු අත්තරංගොට ගැනුුණ. එමෙන්ම මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සහෝදරයකුද. මෙම නිවස සිද් වූ වෙනත් ස්ත්‍රී දෂණයකට අදාලව අත්තර ගොට ගෙනැති බෙනවා මොවන් පෑ හැත්තෑ දෙකක්ං රඳවාගන පශ්නකිරීමට පොලිසියට අවසර හිමවුට හට දි ද ඔඕන් ල් ිධිරනේ. රිිත්කිරීමට නියමතයි. එමෙන්ම නීතිපතිවරයාගේ උපදෙසනුව, නියෝජ සොලස්ල ජනල්වරයෙකු ඇතුළු නිලදහරින් කිහිප දෙනෙකු විමර්ශන ක්‍රමවත්ව පවත්වාගෙනයම සඳහා උපදෙස් ලබා දෙමින් සිටිනවා. රිිෂාඩ් බදුදීම් මහතාගේ නිවසේදී දැරියක මෙයා මේ සිද්ධහ සම්බන්ධින් පුළුල් විමර්ෂණ සිදුකර වැරදිකරන්ට දැඩි දනුවම් ලබද නිසඉල්ලමින් විරෝධතාවක් මාතලය නගරේදී පවැත්වුණ. සමාජ සාධහරණයව දෙසා වූ කඳුකර ජනතා ව්‍යාපාරය හා, න්ත විමුක්තිය උදෙසාහූ ව්‍යපාරයො මේ සංවිධාන කරතිබුණ මෙ අතර වතුවාශ්‍රිතව තවත් දරුවන් විශාල පිරිසක් මෙහකාර සේවේ යේදී සිටින ැවින්. එම පිරිස මුදාගැීමට කටිතු කරන ලෙසට ඉල්ලමින් උද්ඝෝෂයක් හැටන් කොටගල නගරේදී පැත්වනා රිෂට් බදදී මන්ත්‍රවරයාගේ නිවසේ සේවේ කරමින් සිටියදී මේගේ දැරිය වෙනුවෙන් සාධහරණය ඉටු කර ලෙසටද මෙහිද උද්ඝෝෂණය නිරත පිරිස් ඉල්ලාසිට. මෙ අතර නොරච්චෝලේ ප්‍රදේශේද දා හතර හැවරදි දැරියකට වසර දෙකක් පුරා දස වදදු නැන්දනිය. රක්ෂිත බන්ඳරගාර ගත කරන්න අධිකරණය නියෝක කලා. දැරියගේ නැදනිය සහ පියා අතනගුටගත් පොලීසිය ඔවු පුදතලම අධිකරණයට දිරිපත් කරම.හිදී සකකාරකාන්තාව වන්දරගරගත කිරීමටත් දැරියගේ පියා රපයා ලක්ෂක ශරිීරැපයක්ක්මත මුද හැරීමටත් පුත්තලම වැඩවලන් මහේස්්‍රරත් එම මික්බල් මහතානයෝග කළ මෙම දැිය දම්මැල්වලින් බැඳදම ඇති බවට ැබුර තොතුරකටනුව පොලිසිය මෙහෙව මක්්‍රාත්මක කළ. එමෙන්ම ඇගේ සිරුර පුරාම පැණි පිසුම්තුල දැකගත හැකි බවයි පොලිසිය පවසන්නේ දැරිය පුත්තලම මූි රෝහල ඇතුළත් කිරීමෙන් පස. කඩිනම් ප්‍රතිකාරලබාදීමට පිය කොරුණාපොකරට අද අලුතින් එක්දහා සයිසිය පනස් සය දෙනකු එකත වුණා. එවගේම මරණ හතලිස්පාකුත් සිද්ද වුනා. මේ අතරේ කොරණ ආසාධනය වෙලා හිටපුත් අවත් නවසියති හත්වෙනෙකු සුිය ලබලා අද රෝහල්වලින් පිට වෙලා කියා. මෙරටින් වාර්තාාවන සමස්ත කොුණනා රෝගීන් සංඛ්‍යාව දෙක්ෂ අනු අටදහසෙකසේ හත්තෑ දෙදිෙනෙක වනවා. එයතුින් දෙලක්ෂ හටහත්දහ හසය දෙදෙනෙකු සුේ ලබාති බෙනවා රෝගින් විස්සි හදහස් පන්ේ දහසේ දෙනෙකු වදුරටත් ප්‍රතිකාර ලබනවා. කොරනා අමරණ හාර්දහස්සනු නොයක් සිදුවතිබෙනවා. ඒ වාර්තා කළ සෞකිේවා දයක්ක්ෂ ජෙනරල්වරයා පසුගේ විසි තුන්මනදාත් තහවරු කරතිබෙන කොනා සාධිත මරණ සංඛ්‍යාව පනස් දෙකක් වනවා මෙ අතුරන්ින් එක්කායකු වයිසවරුදු තිහට අුකාන්ඩෙ ඇැතුළ. වයිසාවරුදු තිහත් පනස් නවයත් අතරේ පසුවන දොස් දෙෙකුමියගියා මියගගේ පස් දෙදෙන තුරින් තිස් නව දෙෙකු වයිසවරදු හැට වැඩිස්සිීමාවට අයත් එෙන්ම මේදක්වා මරටින් වාර්තාාව ඇති ඩල්ටා ප්‍රහිදේ සාධනයවුවන් සංඛ්‍යාව, ැටක් වෙනවා. කොරුණනා එන්නත් කරන වැඩස හඳද සාර්ථකව ක්‍රාත්මක වෙනවා. කොවිශීල් එන්නතේ පළමු මාත්‍රාව, පුද්ගලයින් අවලක්ෂ විසි පන්දහස් දෙසි හතලිස් දෙදනෙකුටද. සයිනුෆාම් එන්නතේ පළමු මාත්‍රාව, පනස් දෙලක්ෂ හැත්තෑ දහස්. පන්සියා අට දෙෙකුට ලබාදීති බෙනවා. ස්පුට්නික් වඇතේ පළමු මාත්‍රාව, පුද්ගලන් එක්ෂ පනස් නවදහ අසු එක්දනෙකු ලාගැ බෙනවා. පුදගලයින් එක්ෂ විසි හයිදහස් පනස් අට දෙනෙකු. ෆයිස එන්නතේ පළමු මාත්‍රාවද. පුද්ලින් හලක්ෂ තිස්තුන්දහස්? එකසි අනු අට දෙනෙකු, මොඩනා එන්නතේ පළමු මාත්‍රාවද ලබාගෙනවසන්. ඒ දින තුළ කොරනාමර්ධන එන්න හරලක්ෂ දොස්දහස් දෙසේ කොල්හ ලබාදීතිබෙනවා ඒ දිනක් තුළ මෙරට ලබාදුන් වැඩිම එන්නත් සංක්‍යාවයි. ඒ දිනයේදී පමණක් සයිනාම් එන්නතේ පළමු මාත්‍රාව, පුද්ගලින් තුන් ලක්ෂ හයිදහස් හයිසය විසි දෙනෙකු සඳහද. එහි දෙෙන මාත්‍රාව තිස් පන්දහස් හත්සේ විසිදනෙු සඳහ බාදීතිබෙනවා. මොඩනා එන්නතේ පළමු මාත්‍රාව ඒ දිනේදී ලබාගත් පිරිස, ටන දහ අටසතියක්, ட்ික් වනவනාව. නවදෙකු ලාගැති බෙනවා ලබනසතියේ තවත් සයිනෆාම්මින්නත් මාතරාතකයක් දිව්ට ලැබීමට නමිතයි. එන්නත් කරන වැඩ පිළිවල සම්බන්ධෙන් ඇතමුන් වැරදි ප්‍රචාරගෙන යන බව. ආජ්‍යමාත්‍ය චන්න යසුන මතා පවසනවා. අද දින පලවූ ජාතික පුවත්පතක ප්‍රධාන සිරස්ථලය ලෙස පලවුණ. ඇස්්‍ර සනිකා විදකත් ලක්ෂ පහාමාරක් අසිහිරුවේ. එන්නතේ බල බිඳිලාදැයි සැකයක් යැනුවෙන්. මේය මුළමුුණින්ම සාාවද්‍ය පහතක්. ලෝක සෞඛ්‍ය සංවිධානය මැයි මාසේ විසි හයවනි දා තාක්ෂික පතතිේ. ාවක් එලි දැක්වා මේ කාරණය සම්බන්ධය එහි තාම පැහැදිලිව සඳහන් වෙනවා පලවෙනි මාත්‍රාව ලබාගෙන මාස හයක් දක්වා ඇස්ට්‍රසනිකා දෙවනි මාත්‍රාව ලබා ගන්න පුළුවන් එහි කිසිදු ආකාරයක බලබිදීමක් සිදුවන් නැහැ මෙම එන්නට නිපොදපු ඒ සඳහා පර්දේෂණ කරපු ඔක්ස්ෆඩ් පර්ේෂණ කණඩායම ඔන්ගේ පර්ේෂණයක් මගින් අනාවරණය කළ දෙවනි මාත්‍රාව ප්‍රමාද වෙන්න වෙන්න ඉං ලැබෙන බලය ගුණේ වැඩිවෙන්න පුළුවන් කියෙන කාරණය. අන ඇත බියක් ඇතිකරගන්න එපා. ඇස්ට්‍රසණක එන්නට ලබාගත්ත කෙනක් නම් ඔබ දෙවනි මාත්‍රාව බලාපොරොත්තුවන් ඉන්න කෙනෙක් නම්. ඔබට තවදුරටත්තඒ ඉන්නතේ බලය තියෙනවා. එය නැවත ප්‍රතිජනය කිරීමේ හැකියාව මේ වන තෙකුත් තිය. ලුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතන බලප්‍රදේශේ සියල තීරෝධරථ හා. ල් බස්රත රියදුරුවන් සඳහ එන්නත් ලබාදීම වැඩසටහන ක්‍රාත්මකයි. එසේ එන්නත් ලාගත් රේදුරන්ට සේ වාහනයේ ප්‍රදර්ශණයකිරීම සඳහ ස්ටිකරක්ද ලබා දෙනවා. ොරණ වෛරසේ සහ මෙතෙක් එන්නත් ලබ නොගත් වයිසවරු තිෙහට වැි ගලා දිිශ්‍රික්ේ පදිංචිරුවන්ට, සයින ාම් එන්නත් ලබදීම ස්ථනකිහි පේකද සිද වුණ. සැලකීතු පිරිසක් එන්නත් ලාගැනීමට එක් ප සිටියා. නවලිිය දිස්ශ්‍රික් මහරෝහල කරෝණ වාටුවන් පැනගේ ආසාධිතෙක්කු අල්ලාගෙන යි රෝහල් ගතකිරීමට පොලිසිය ක්‍රා කලා. ෙක්ැවිරදිීම මෙ දගලයා ගමන්ගත් වස්ත්‍රතයේ සිටි විසි දෙනෙකු සුවයන් නිරෝධහයි නටමු ක. ගොරු හා විදුහල්පති වැටු විශ්ෂමතාව ඉවත් කරන්හදපු යෝජනාව හෙට කැබිනට් මන්ඩලේට ඉතිරිපත් කරන. ඒ පත්‍රිකාව මේ වෙනකොට සූදනම් කරලා තියෙනවා කියලායි අධ්‍යාපන ලේකම්්‍රයා නම් කියන මදුනික. ස්්‍රිහන් කැබිනෙට් පත්‍රිකා ඉදිරිපත් කළත් ඔන්ලයින් වර්ෂනය දිග්ගටම කරගෙන යනවා කියලා වර්චනය මෙහෙ වන ජෝසප් ස්ටාලින් කියනවා ඔන් Onlineයින් ගුරු වර්ජනය ආරම්භ කර අදට දින දාහතරක් ගත වනවා. හෙට ඉරිපත්චරෙන කැිනෙට් පත්‍රිකාව සම්බන්ධෙන් අධ්‍යප නමාත්‍ය මහාචාරය Gල්P රිස්මහතා සහ ද මති අතර සාකච්ච පසුගේ දින හි පේෙදීම පැවැත්වුණ. මේ ගුරු විදුහල්පති වැට විෂමතාවය පිමඳද දැනට තියෙන නිශ්චිත යෝජනාව කැබිනිෙටස් මන්ඩලේට සඳුදාාධනය හිට ඉදිරිපත් කරවා ඉදිරිපත් කරලලා ගරු ඇමඳතුමා සම්බන්ධයෙන් කනාධිපති ලේකම්කාරලයේේදී ගගේ සිකරාද පැවැත්වෙච් උද්ගෝෂණයට ඒ උද්ගෝෂකයන්ට පොන්දනා ඒහැබිනට් මන්ඩලේ සාකච්ච කරත් පස්සේ මොනුමගේ ප්‍රතිඵලයද ලැබින්න කියන එක. අඟහරුවාද දිනයට ඒඇත් එෙක්ක කතාා කන්න කියන එක. එනිසා මට කියයන් තියන අධ්‍යාපන මාත්‍යන්ශේ ේකම් විදිහයට යම්කිසි සාධනීය විසඳමක් පිටිගන්න පුළුවන් හෝනැටවා න්නට පස්ස මේ රතිේ මේ ඉන්න ඉතාමත් ස්වේච්චාාවෙන් මේ ඔොන්ලයින් වැඩ කටයුතු කරන්න මෙච්චරක දරුවයනුවෙන් අපි කරපු වැඩසටහන අකණඩව දිගටම කරගෙනයන් කිය ආයචන තයි ම යෙන. ට පිමතා පිබඳ ැවීමට පත්කල කමිටුව ඉරිත්ර ඇති ර්තාව තමන් පිළිගත්තද. වර්ජන ක්‍රියාදා මේ දිගටම නිියලන බයි ලංකා ගු සංගේලේකම් ජෝස් ස්ටාලන් මහතා පසන්න ඇ මේ මේ වාර්තාවට අප එගතයි බල කරලද. මේ ක්‍රියාත්ම කිරීමන අදාලෝ තමයි මේ කැිට ප්‍රිකාාව යොමුමී යුත්තේ දෙකවි ලාපොතරයි වැනි යොමක් වයි කියලා. එවගේ අපිට දැ ප්‍රශ්න තියන්නේ අපි අප ක්‍රියාමාර්ග නවත්තන්න නෑ මේ ක්‍රියාවල යනකට. මේ ක්‍රියාවල යන්න එක යනගවන් අපි 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 අනිවාර් අපේ ක්‍රියාමාරය ගන්න. බොද අපිටතවශ්‍ය කඩිනමින් මේ ප්‍රශ්ිමි සඳන්. අපි මේ ක්‍රියාවලියය දිකට මාරංගිල් අපි දැන් එට දවසේ සිටාි දැන්තීරණ කරතිෙනවා විශේෂයෙන් සෞදර්ය ප්‍රාජයක පරීක්ෂණ ක්‍රාකාරකම් සඳ ගුරු කැඳදවීම අදවලතිෙන අපි ඒ ක්‍රියාවලුත් අප ඉවත්්‍ය දීරණ කර තිී ගුරු වැටුක්ිෂපතා ගත් කනට ලෙස බලකරමින් හොරන ගර ද මුද්ඝෝෂණයක් අද පැවැත්වුණ. හත්වෙන් රත්නපුර පානදුර පදාන මාර්ගගේ ගමනා ගමන කටේතුළ හද බාදහැයි ලබුණ. වර්ජන හවද් ගොෝජන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බොෝ දෙෙන අදහස් පලකරති බෙනවා මේ අවස්ථාව ම හිතන්නේ ගුරු ඉතාම අවදානම්ක සිටින ොකද ලංකාවේ කිසිම ගුරුවරයෙක් මේ වෙනකොට එන්නතා අරගෙන. ුමගන සති දෙකක් ගවිලන එකන පලවෙනි මාතාවෙන් සති හයකට පස්සේ තමයි එන්න තමගින් ගේ ප්‍රතියහ කොඩ ැගන්න. එතකොට අද මේ පාරට බැහල ඉන්න උද්ඝෝෂණය කරන ඒ එකරශීවෙල ඉන්න කිසිම ගුරුවරේගේ සිරුරේ ප්‍රමාණවත්තරම් ප්‍රතිශක්තියක් නෑ මේ කියන COොID-19 රෝගට කොරණ වයිරසට එරහිව. විශේෂයෙන්ම තව සති තුුණ හතරකින් අපිට බලාපොත්තුවවෙන්න පුළුවන් ගුරු පොකුරක් මේ රටේ ඇතිවේ කියලා. ගොරණ ඉන්නතගන්නවා එන්නට ගත්ත ගමං ලමයි දුුගන්න ඇැතුුව. හ පරට යි ඇති මට කිය තින චරයික හිටලට පස්සේ ලෝකයේ වැඩිම මිනිස්සු ගානක් මරවේ ජෝ ස්ටාලී ලංකාවේ ජෝෂ ස්ටාලිනටම කියන නිසා ලමන්ගේ අනාගති මරන්න එපා මම ලංකාව ජෝස ස්ටාලිීන්ගේ අධ්‍යාපන සුසුකර ගැ කියන්නේ නෑම වෙලා ේත ෙර ශිෂ්ත්තු විභාගේ මුහදීමට ස දදානම් දරුවන් හ දනකක් වන් වන්. අධ්‍යහපන ලබාදීමට කිලෝමටල් පහලවක දුරක් පාගමනින් ඇන ගුරුවරයෙකු පිළිබඳ අපට වාර්තා වන. මේ ගුරතුමා සේවය කරන්නේ විල්ගමුව හිබිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයි. ඇ මේ ප්‍රදේශයේ හතරවටම කැෑවකින් ගඟකින් කොටුවවෙත්ත පොදව් මානසිකත්ව තියෙන නොමයින්ද ලෝකේ පෙන්නන්න තියන එක තැන තමයිතින් පාසලහ අකුරු. ම ගුරුවරෙන්නේ මගේ ප්‍රධානම රැකියාවදම ජන ජීවනෝපායට සකසාන්න මම ගුරු පම. මගේ වගීම ියට එකක ඩියටි පස් පිසවන් ඒකටකද තියන හම ලස්සන දෙයාම තියන්නේ ලමයි එකග ති මසකර ම දෙ නො ල. නිරිතදික මෝසම සපිය වෙලා තියෙන හින්දා දිවනේ බොහෝමයක් ප්‍රදේශපයට දැඩිය සුල තත්වයක් පැවති හැකි බවයි කලුණ විද්‍යා දෙපාර්තිමින්තුව නිවේධනය කරන්න. මධම කඳුකේ බටහිර බෑවම් ප්‍රදේශ වලත් උතුර උතුර මැදසහවායබෑන පළත් වෙලත්, සුළගේ වේගේ පෑ කිලෝමීට පනහක් දක්වා වැඩවිය හකි. හබන්තුට මෙම ත්‍රෙකුණාමල දිස්්‍රික්ක වලත් ේතුළගේ වේගේ වැඩිවී හැකිතත්වයකුයි පතින්නේ. ඇතැම්ට මෙම ප්‍රදේශවල සුනගේ වගේ 50 කිම හැටක් දක්වා වැඩවීම ත්වයක් පතිනවා. මෙ අතර ගාල සිට හම්න්තුර හරහා පොතුවිල් දක්වා සහ පුත්තලමේ සිට මන්නනාරම හාකංක සන්තුරේ දක්වාවන ගැඹුරු සහ නොගැබරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගේ 50 කිම හත්තයික් දක්වා ඉහලයා හැකි. සෙසු මුහදු ප්‍රදශවල සුනගේ වගේ ද විටින් විට 50 ලෝම හැටක් පමන දක්වා ඉහයාමේ තත්වයකුයි පවතින්නේ. ගාල සිට හම්බන්තුර හර හා පොතුවිල් දක්වා සහ. තල මේ සි න්න්නාර මරහාහ ංකසන්තුරේ දක්වාවන මුහු ප්‍රදේශ විටින් විට රළුවිය හැකිතත්වයක් පවතින බව කාලගන විද්‍යා දෙපාර්තමයතුව ේදනය කනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ නැහැ කියලා රාජ්‍යඇමති දුමින්ද දිසානායක මහතා අවධහරණය කරනවා. මාදේවේදින් හම්ුවේ මහතා මේ බව ප්‍රකාශ කලා. ඩුව වීමේ සූදනමක් හෙම හැන ආණ්ඩුවෙන් ඉවීමට කිසිම අවශ්‍යතාවක් නෑ හොද අපි හැපු ජනනාධපොත්තුමා. නිසා අපිහදාගත්තා ආණ්ඩුවක්ක අපට පෙල්ලන් හෝ වෙෙනස්කරන්නය කිසිම අවශ්‍යථාවක් නැහැ. නමුත් අපට වක්ගේීමක් තියෙනවා මේ සන්ධානය ඇතුළේ රත හරිපාලට ගෙනියන්න සහ ආණ්ඩුව හරිපාට කෙන එකේ වදගේීමක් ශ්‍රලකන් දහස් පපක්ෂණ තිනයි. යම් කිසි කාරණාවගදී අඩුපාඩුවක් පෙනල දෙන්නේ හෙමනත්ත අඩුපාඩුව කර කතා කරන්නේ. ආණඩු යෝජන රීමක් වු ආන්ුුව හිට බහෙමත්නේ වස විස නැති ආහාර ජනතාවට ලබා දෙන්න රජය මේ වනකොටත් දැවැන්ත වගා සංග්‍රාමයක් ආරම්භ කරතිබෙනවා. එ වැඩපිළිවෙලට ශක්තියක් ලබා දෙමින් වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කරෙන්නේ යළ මහ දෙකන්නේම වී වගාට අවශ්‍ය ජලය ලබා දෙන්නයි. වැඩ පිලට අපේ රණවරුවන් තමන් කේදායකත්වය, උපරිමෙන් ලබාතන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. එ පිල්බද මේ වාර්තාාව අප නියෝචිත රංජිතජය සුந்தරග. ැගන වාරි පදතිය ූර්න ප්‍ර ශන්ශරනය කරලක්කිීම වැඩසනක් න ්‍රියාත්ම වෙනවා වාරි සෞභග්‍ය වැඩසතනත් සමගමක ක්‍ර්‍යත්මක වන වැ පිරිට යුද හමුදාව තමන්ගේ දායකත්තේ පූර්ණ වසය ලබදන්න ඉදිරි පත්ල කටිතු කරන කාරය මේ දවස්සල දැක්ගන්න පුළුව විශේෂෙන් මේ ව්‍යෝ ප්‍රසන්ස් කරන කිරීම කාරය බාරය යුදහමුදාවේ ඉංජිනරු ලකයි මගින් සිදු කරන අයු දැක්ගන ලැබුණා වාරි සවභාග්‍යයා වැඩසටහන ඇත්තේ ජනාධහිපතිතුමාගේ මඟ පෙන්වීම ම. මෙරට වැව් පන්දාහක් මෙන්ම ඇලවලි සංහරධනය කිරීම ආරම්භ වුණා එය මේවන විට දිවේන පුරාක්‍රාත්මකයි. මෙම වැඩපිළිවට සහය ලබාදමින් ශ්‍රලංකා යුදහමුදාවද වැව් ප්‍රතිසංස්කරනයට එක් පසිරිනවා. මහවැලි එල්කාලාපේ වැව් දහයක් කඩිනමින් සංහරධනය කිරීම මේවන විට සිදුවන්නේ. යුදහමුදා ඉංජිනේරු බලකායේම හේවීමෙන් ඉදිරි වගා කල්නයට පෙර වැව් ප්‍රතිසංස්කරණය කිරීම යුදහමුදා වි්‍යරමුණයි. ොස කාරක ඉගරිෙ ජිේන්තුව සින් මෙම වැැව් ප්‍රේසන්ස් කරන කයුතු රීම සිදුකරන ලබනවා. එදී විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ වැව්ගත්තාර්ම එ ව් වර්ෂාවෙන් පෝෂණය වන වැැව් කේපයක්ත්තමයි මේ ප්‍රදේශය තිබෙන් ඒ හේතුවෙන් අපට මෙ වැැව් ප්‍රස්සන්ස් කරන කටයුතු අවසන් කිරීම එළමෙන මෝසම්වර්ෂාවට ප්‍රතමෙන් සිදුකිරීමට නීිතව තිබෙනවා. නි වැඩ පිරිිවෙල ක්‍රාමක රීම මහවැලි ගොවිජනතාවට සිදුකරන දැවන්ත සහනයක් බවයි ගොවි සංගධහන නියෝජිතීන් පෙන් බදන්නේ. වැල ය්‍යාපාරය මාවල කලාපේ ඇව් දාහය තෝරගෙන ස්‍රීලංකා යුදමුදාව යටත්තේ ඉදිි දෙෙරක් බලකාය යන්ත්‍රසූත්‍රය යොදවාගෙන ්‍රී ලංකා මාවලි අධිකාරය විසිල් ලබාදීලා තියනඒ ප්‍රමාණය කරගනය නවා. ඇත්තම අතිකර ජනාධපත්තුමා පහුගය අපිල් මාසේ. අ දෙවිනිදා මැලි කලාපයට පැමිනිවස් සම ෝගැස්ව පැමිව සමගව ජනතාව එක මිල්ලීමම වුණේ ප්‍රදේශ තියන දැනට ක්‍රියර්මක වැව සහ ප්‍රියාත්මක නොවන අභාවට ගියපු නැතන් අතහර දමන ලද බැව් පද්ධති සස්රල දෙඳදිගෙනෙක තමයි ප්‍රධන ඉල්ලිීමක් වුණ ඉල්ලි තර අපි ඇතම අපේක්ෂා කරනවා සැත්ත ප්‍රවාසය අග විතර වගේ වෙනකොට අපි මේ අපේක්ෂා කරපු සැලසුම්ගත කරපු කාර්යන්ටික අපි කරලා ේරුන් මනිිවත් කිරම් කටුතු කරලා මේ වැෞ්ටික ප්‍රස කරරන්න. ව්‍යපතියත් එක් තුරු නැගෙනහිට පලාාත්වල දුෂ්කරතා ඇති පිරිමෙන් වලට මාර්ග ගතා අධ්‍යාපනය ලබන්න අවශ්‍ය පරිකණක ලබා දී තිබෙනවා. පරිගනක ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණ අම්පාර මන්ඩ මහා විහාරස්ත සිරිසීල රතන මූලික පිරිවෙන් ආතන දී. දහම් පාසල් පිරිවෙන් හා භික්ෂ අධ්‍යාපන රාජමත්‍යංශය මගින් මේවා ලබාදී තිබෙනවා. පරිගනක පණහක් පළමු අිරයෙදී ලබාදී තිබෙනවා. මැලෙසාවේ මහා කරුණා බෞද්ධපදන මේේ අධ්‍යක්ෂපුජ්හ භූටාවත්තේ සරණංකර ස්වාමීන් වහන්සේ මේවා පරිත්‍යාග කරති වෙනවා. ඉදියේදී තවත් පිරිවෙන් රසක් සඳහා මෙසේ පරිගනක යන්ත්‍ර ලබාදීමට නියමිතයි. අපේ නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමක් කරනවා. අපේ පොඩි හාමුදුල්ලට මේ කාල ඉගෙනගන්න පහසුකමක් හැටට පරිගණක යන්ත්‍රයක් ලබා දෙමු කියලා. ඒවෙලාේ දෙසරයක්. නායක හාමුදුරුව හිතුවෙනෑ. කිව් ගෞම්ම කිව් අපි කරමු. අපේ හාමුදුරෝ ලිෂ්ට එක හදල මට ඒවන්නේ. කොච්චරනම් පරිගණකයක් නැති ස්ථාන තියෙනවද. ඒවා ලකුණු කරල මට ඒවන්න කිවවා. අපි දන්නවාමී දැන් අදවර්තමානන්න දරුව, පොඩිහාමුදුර වරු දහයත් ොහක් යනකොට කවුරු හරි වෙලා සමාජිගත වෙන. එක්ක ගුරුවරක්ෙන්න්න පුළුවන් පරිිනාස් ද ගෙනෙක් ෙන් පුළුවන් නැන්න. ජානනායකත්වයට පත්සේ යතනයක යම්සි මෙහහි මක්කරන කෙනෙක් පෙන්ඩ පුළුවන් අපේ හමැලෙසියා ප්‍රධාන සගනාක හාමුදුරුවගේ ජාර්ත්‍යන්තරෝ ගිහිල්ල නිිබඳු මහා විසිිෂ්ට සේවාවන් කරනය ඇතිවරයන් වහන්සේ කෙනෙක් පෙන්ඩ පුුවන් තමා පවද සපානක්ෂයන් ැතු මීදෝ රකයන් නැතුුව තැන්නේ සංසකට පතිසේල ඉතිහාන් වලන් සේ වෙ පුළුවන් තමයිමදීේ කාබනික පොහොර වගාවට වගේම නිෂ්පාදනයටත් මේ වනකොට අපි රටේ බොහෝ දෙනෙක් යොමු එමින් නින්න අමදනිිකා. හැබැයි ්‍රහාාන් මෙ අතරේ ඇතිමුන් තව දුරටත් පොහොර ඉල්ලලා උද්කෝෂණය කරනවා දකින්න පුළුවන්. හතලේ උක්ල ප්‍රදේශ සහබලප්‍රදේශය ක්වන්න කැලිකසලවලින් කාබනි පොහරු නි්පාදය කිරීමේ ව්‍යාප්‍රතියක්ක්‍රාත්මකයි දැනට මෙහි මෙෙට්‍රික්ටන් එක කාබනිි පපුහොර ප්‍රමාණයක් නිෂ්පාධනය කරෙනවා ඒ මටික්ටොන් පහලවක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කන බවයි උක්වෙල ප්‍රදේශ සහසභහපති චේතිය දිසානායක මහතා ප්‍රකාශ කළේ. වසවින් තොරව මොරගහකන්ද කළුගග මහවැලි කලාපේ හක්ටාරක් දහත්සයක වග කටය සිදු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කරති බෙනවා. ඒ රජමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ උපදස්සානුවයි ටකජු මු ඇයට ආදී අතිරයක වගවන් මෙහිී සිදුකිරීමට නියමිතයි මේ රටම ආදර්ශයක් දෙන්න තම මේක පී කටයුතුකෙනන්නේ අපි කන ආරටක වසවිසන් තොරව අපි නිස්වාදනය කරගන්න යට හොඳ මිලක් ගොයි මහතුරු ලබා දෙන්න ඒ ඉතරක්ට මේ මේ වැඩික අපි පිල්ට යවී මතම බලාපොරති පතෝල පිපින්ඥ වැටකළු ඇතුළ බොහො රැසක් කාබණික පහර වගාවෙන් සාර්ථකව සිදුකළ ගොයිමහතකු අලුතොර බෝබෝල ප්‍රදේශය සිටිනවා වික්‍රම සිහ ගොමහතාගේ මෙම වගාව සාර්ථකර ගැනීම සඳ තවත් බොෝ දේශය ක්‍රම භාවිතයට. පෙනවාා ගර ජනාධතිපොත්තු වේ ගත්ත තීරණය ගතාරන්නපා යාාතික පිතිපත්යක් වසෙන් දියුණු කරන්න ආණඩුවක් අයිුුණහම තවාණ්ඩුවක් හම එහෙම නැතිව මේ කටයුත්ත ඉදිරි ටරයියන්න කෙලා ල්ලහින්න ඒවවාගාවට පහර බද ලෙල්මින් ජත යුක්ත පෙරමුණේ සමාජගින් පරිසක් නවලිපි ප්‍රදශේදී උද්ගෝෂය නිරත වුණන පවත්වා තත්තු යටතේ තෙවගාව මෙෙන්ම එලලුව ගාාවද අසාර්ථක ව ඇති බයි ඔද්ගෝෂකින් ප්‍රකාශ කරන්නේ ෙේවුවද යහල අරෝ ප්‍රදශයේ, කාබනිික පහර අලවි කිරීමේ ව්‍යපාරයක් පවත්වාගෙන යන ජනත විමුක්ති පෙරමණේ වුවප පලාත් හිටපු මන්ත්‍ර. ජනදාසරත්නායක මහතා ප්‍රකාශ කරන්නේ කාබනික පහොර භාවිතෙන් සිදුකරන වගාව ඉතා සාර්ථක එකක් බවයි. ආරම් භකරපු අවිදයේද ට කාබික බෙත්පෝර අවිකරගැනීම පහස වනනා මොකද ගොවිය හදෝලා තිබුන්නෑ මේ වැඩේට නමුත් මේ මොහොත වෙනකුට මට ඉල්ලන ඉල්ලුමට සැපයමක් කරන්න බැරතරම් බෙත් පපෝර ඉල්ලීමක් තියෙනවා. ාගම කුමල් අංග ප්‍රදේශයේ ලිඳකට වැටී සිටි සඳුන් දිවියකු බේරා ගැනීමට තරුණෙන් පිරිසක් සමත්තු වුණ. රාත්‍රිකාලයේ ්‍යයා ආහාරස්වය පැමිණි අස්ථාවේ ලින්ඳට වැටි ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. උදැසන සතුුන්දිියයා ලින්ඳට වැටි ඇති අුරු කිසිම් පුද්ගලෙක දැක ඇති අතර ඉබාගම ප්‍රදේශවලේකම්මරියයට ඒ බව දන්වා තිබෙනවා පසුව පොල්පිතිගම හේරත්ගම වනජිවී කාරයාලයට දැනම්න්දීමෙන් පසු එහි නිලදහරින් පැමිණ සඳන්දිවයාා බේර ගැනීමටටයුතු කලා. පසුව පහල පල්ල කලේ රක්ෂිතයට දිවයා මුද හැරීමට කටයුතු කරුණ. මේ සමගින් ස්වාදෙන් රෘහාණනි රාත්‍රී දහය ප්‍රධාන සිංහල ප්‍රත්විකාශය නිමාට පත්තනා. මීලැමිට විපරම විශේෂයන්කය ඔබට සුපරාත්්‍රයක්.යිෝ සජිත් ත්‍රමදාස මහත්ත්‍යයාගේ පක්ෂය සමගි ජනබලවේගේ බාණ්ඩාගාරිකවෙච්ච. ශා් දෝදිියන ෙදර අවුදුත් පහලවක දරුවක් තිරිසං විදිහට දූෂණයට ලක් වෙලා, සියදදිවි නසාගෙන හරි මරල්ලහරි කියනදේ අද රටම කතා කරන්න ප්‍රධාන ප්‍රවෘතියක්. මේ සිද්ධිය ගැන මේ විපරන මෙම! අපි මේට කලින් කතා කලා. ආෙ ආයෙත් මේක ගැන කතා කරන්නේ මඩේ දදා හෝදන්න නෙවෙයි. මේකත් එක්ක සවහරක් ඇතිකරන්නේ යන තවත් බයානක දෙයක් ගැන හෙළිකරන්නයි. ළමා දූෂණය ලමා අපචාරය. මන්ට රුද්ධව කරන මොන යම් හෝ අකටයුත්තකට, හටක් පදයට පක්ෂ පාට ජාති ආගම් කුල්ල බේදයක් නැතුව. හැම කෙනාම විරුද්ධ වෙන්න මෝනි. ඒෙම නොවෙන කෙනෙක් ඉන්නවනං. ඒෙම උන්දලට තිරිසං කියන වචනයවත් පවිච්චි කරන්න බැහැ මොකද දරුවෝ කියන්නේ මල්කැකුළු. ඒ මල්කකුළු පොඩි කරලා විනාස් කරලා දාන්න උත්සාකරන උන්දලට විරුද්ධ නවෙන කෙනෙක් ඉන්නවනං. ඒ උන්දලත්. අර අපරාධයටටම හවුල්කාරයෝොමයි. ඒක කිසිම විවාදයක් නෑ. රද කරෙ වගේම තමයි වැරද්දක් වවාන එකත්. දෙකම එකයි. දරුවෙකුට තරුණියකට කාන්තාවකට අපරාධයක් අපචාරයක් සිද්ධ වෙනවනං සමාජියයක් අහක බලාගෙන ඉන්නවනං. ඒස් සමාජයම දර්ශක ගණනාවකට ඉස්සරහින් තිබ්බ ගෝත්‍රික සමාජයක්ම වෙන්න ඕනේ. අපි ඒ ගෝත්‍රිකත්වයෙන් මිදිලා සදාචාරයක් සභ්‍යත්වයක් එක්ක ආගම දහමත් අදාගෙන ජීවිතය හෙඩගස්ගන්න මිනිස්සු ඉන්න දූපත් වටක්. රටේ මෙහ දේවල් වෙද්දි අහක බලාගෙන ඉන්න මිනිස්ස කොටසක් ඉන්න විදිහක් නෑහ. හැබැයි අවාසනාවකට අපේ රටේ ගොඩක් දේවල් දේශපාලයකින්න කඩතුරාවෙන් වැහිලතියෙනවා. ආණ්ඩුපක්ෂයේ කවරුහරි මෙහෙම දෙයක් කලානං. අද මේ වෙනකොට සමහරක් දේශපාලකයෝොත්, කාන්තා විමුක්ති කාමිනියෝත් එජියෝ නඩත් පාරවල් ගානේ රටම දෙවනත් කර කර මර ලතෝනිදිදිී මේ වෙනකොටත් උද්ගෝෂණවල. හැබැයි මේ සිද්ිය වෙලාතියෙන්නේ විපක්ෂයේ ප්‍රවලේගි ගෙදර ඒක නිසාම සමහරක්, කාන්තා විමුක්ති මිනිියෝොත් NGOෝ නඩක් සාධහරණ සමාජකාරයොත් මර නින්දේ වතුර බාල්ධියක් ගහලවත් ඇහරව ගන්න බැරිවිදිට හොර නින්දේ. මෙන්න මේක නොවිය යුතුම දෙයක් මේකට පක්ෂය බලන්න එපා පාට බලන්න එපා ආගම බලන්නත් එපා අපරාදේ වෙලාතියෙන්නේ දරුවෙකුට දරුවන්ට. නිසා කවුරු කවුරුත් මේකට විරුද්ධව එක පෙළට හිටගන්න මෝනේ. මේකත් එක් නොපෙනෙන දෙයක් වෙන්න යනව කියලා පේෙනවා. එතමයි නොවිය යතුම ජාතිවවාදයක් උළුප පොල ගන්න හදනක. අපරාදේ සිද්ධ වෙලා ජීවිතය නැතිවෙලා තියෙන්නේ අපේ සහෝදර දෙමල දැරවියගේ ගෙවල්වල වැඩකාර කම්මලට වැඩිපුරම ගෙනලා තියෙන්නේෙ වතුකර දෙමළ දැවිය. හේතුව දුප්පත්කම. සුද්ධ අපේ නිදහස් වෙලාගේ දවස්ස ඉඳලාම වතුකරේ දෙමල දේශපාලකඥනෝ, නායකෝ, කොච්චර හිටියත්. ේ දු්පත්කම නතිකරගන්න කවුරුත් උත්සා නොගන්න ඇත්තේ තම තමන්ගේ නායකම් රටගන්නම වෙන්න ඇති. හැබැයි ඒක පලවිපාක විඳන්න වෙලා තියෙන්නේ අහිංසක දවාදරුවන්ට. නාකතයක් පේන්නේ නැති වතුකරේ තරුණ කොල්ො කෙල්ලොට හැබැයි ඒක දඩමීමම කරගෙන ්‍රිෂාටි ගෙදර සිද්‍රවෙච්ච හපොලව නොහරන අපාධයක්ත් දඩමිම කරගෙන කවුරු හරි නැති ජාතිවාදයක් අවස්සන්න වලිකරවනං ඒකටත් මොන විදියකින්වත් ඉඩක් තියන්න හොඳන හැ. දරුවට දරුවන්ට සහ ගහන අපරාධය කළ උන්දලට තරා තිරමක් නැතුවම නීතින් නැඩුවම් දෙන්න මෝනි. ඒ කරන්න මෝනි ඒක සිද්ධ වෙනම කියලාත් හොඳටුවම පේනවා. පොලිසියත් නීතියත් නැවැන්න නැහැ කියලත් හොඳටවම පහැදිලි. එහෙම තියද්දිත් රටම කොෝණාවෙන් අවුලක තියද්දිත්. තවත් සමහරක් වර්ජන තරජන උද්ඝෝෂණ කරකර. කොරෝනාවේ හතරවෙනි වැල්ල කරනත් පාරකපද්දි. තවත් සමහරක්. නැති ජාතිවාදයක් අවස්සාන්න වලිකනවනං ඒක පටේ ඉදිරියට කොහෙත්ම සුබදායක වන එකක් නෑ. අන්න ඒනිසා නින්දෙෙන් ඇහැරුුණා වගේ උද්ඝෝෂණවල ඉස්ත්‍රරහට ඇවිල්ලා නැති ජාතිවාදයක් අවස්සාන්න හදන වඩිවල් සු්‍රේශ්ණ වගේ උදවියගෙනක්. හොඳදට ඇැ ගහගෙන එන්න ඕන කෙනෙක තමයි. අපි කාට කාටත් ඉතාමත්ම පැහැදිලියොම අනුතුරු ඇඟවීමක් එක්කම දැනුම් දෙන්නේ. අදත් විපරම පිටපත සුධර්මෙන් රදලිය ගොඩගේ.